ආයුබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා හැබැයි මේ වීඩියෝ එක බලන අයට කියන්න තියෙන්නේ ඔයා පොඩි දෙයකට දුකටපත් වෙන කෙනෙක් නම් මේක බලන්න එපා කියලයි මොකද ඊශ්‍රායෙල් පලස්තින යුද්ධයේ සංවේදී දර්ශන කිහිපයක්ම මෙහි අඩංගු වෙනවා මේ වෙනකොට ඇමරිකාව ඇතුළු රටවල් රාශියක් මෙම යුද්ධය නවත්වන්න කියලා මෙම දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා නමුත් ඊශ්‍රායෙල් හා පලස්තින දෙපාර්ශ්වයෙන්ම මේ සඳහා යහපත් ප්‍රතිචාර නම් මේ වන විට ලැබිලා නැහැ විශේෂම දේ වන්නේ මේ වන විට ඉරානය ප්‍රසිද්ධියේ පලස්තීනයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා වගේම පලස්තීනය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් උද්දාමයට පත් වුණු ඉරාන නගරවල වීඩියෝ දර්ශනද මේ වන විට නිකුත් වෙලා තියෙනවා මේ වෙනකොට පලස්තීන හා ඊශ්‍රායල් වැසියන් 1300ක් පමණ මියගොස් තවත් විශාල ප්‍රමාණයකට තුවාල සිදු වෙලා තියෙනවා පලස්තීන හමාස් සටන් කාමින් ඊශ්‍රායලයේ ඇති ප්‍රධානම ආරක්ෂක වළලු බිඳ දමමින් ඊශ්‍රායලයේ භූමියට ඇතුළු වී ඊශ්‍රායල් සිවිල් වැසියන්ව ඝාතනය කිරීමට පටන් ගැනීම මුළු ලෝකෙම අවධානයට මේ වෙද්දී ලක් වෙලා තියෙනවා ඊශ්‍රායලයේද එම ප්‍රහාර හමුවේ නොසැලී ඉතාම දරුණු ප්‍රතිප්‍රහාරයක් මේ වන විට ඉදිරිපත් කරමින් සිටිනවා එම ප්‍රහාර කතරම් දරුණුද කියනවා නම් දිනක් තුල ප්‍රහාර 150ක් එල්ල කර තිබෙනවා කෙසේ නමුත් මෙම යුද්ධය දිගින් දිගට වැඩි වෙන පාටක් මිස අඩු වෙන පාටක් නම් පෙනෙන්නේ නැහැ. ඉතින් ජර්මනීදී අපි අද කතා කරන්න යන්නේ දරුණු වූ ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේ සිදුවීම් කිහිපයක් පිළිබඳවයි. වීඩියෝව අවසන් වනතුරු රැඳී සිටින්න ආරාධනා කරන අතරම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. පහලින් නැති bell සලකුණ මත click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ඔයාට දැනගන්න පුළුවන්. සුපුරුදු ලෙන්ගතුකමින් එක්වන අපි ජර්මනීදී මුලින්ම වුන් මේ ගැන හොයා බලන්න කමිටුවක් පත් කළා. මේ කමිටුව හැඳින්වුවේ X කියන නමින්. එයාලගේ නම ඉතාම කුංචි වුණාට වැඩ නම් ඉතාම විශාලයි. කමිටුව ඉතා ඉක්මනින් වාර්තාවක් ලබා දුන්නා. ඒ වාර්තාවේ අන්තර්ගත වුණේ තමන්ගේ ක්‍රීඩකින් මරා දැමූ ත්‍රස්තවාදීන්ගේ නම්ගම් ආදී විස්තර පිළිබඳ සටහනකි. පළමු ත්‍රස්තවාදියාගේ නම වෙල්ස් වෙයිටර් කියන්නේ. ජීවත් වුණේ ඉතාලියේ රෝම නගරයේ තුලයි. ඔසත් සමාජිකයේ ඔහුට වෙඩි පහරවල් 11ක් එල්ල කළා. ඒ තමන්ගේ මරණයට පත්වුණු ක්‍රීඩකයන් 11 දෙනා සංකේතවත් කරන්නට. මෙන්න මෙහෙම තමයි මම දඩේම ඇරඹුණේ. ත්‍රස්තවාදීන් දැනගත්තා තමන්ට වැඩේ වැරදුනා කියලා. එදා ඉඳන් මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් ජීවත් වුණේ ඉතාම බයෙන්. ඒ තමන්ට කොයි වෙලාවෙ මරණය ළඟා වේද කියන්න දන්නේ නැති නිසාවෙන්. දෙවනි ත්‍රස්තවාදියා ඉතාම උගත් පුද්ගලෙ. ඔහුට ආචාර්ය උපාධියක් පවා තිබුණා. ඔහු නමින් මොහොමඩ් හම්සාරි ජීවත් වුනේ ප්‍රංශයේ තුලයි මාධ්‍යවේදියෙක් විදිහට වෙස්වලාගෙන ගිය මොසඩ් සමාජිකයෙක් ඔහුගේ ජංගම දුරකථනය තුල බෝම්බයක් සැඟවුවා. ඉතින් හම්සාරිට සිදුවුණු දේ ඔයාලට සිතාගන්න පුළුවන් නේද? ඔහුට ඇමතුමක් ආපු ගමන් බෝම්බේ පුපුරලා ගියා. ඒ ඔහුගේ කනගාවෙන්. තුන්වෙනියා සයිප්‍රසයේ ෆාට සංවිධානයේ නියෝජිතයෙක් වූ හුසෙයින් අල් බෂීර් කියන පුද්ගලයා ඔහු වෙහෙසකර දවසක් ගෙවා ඇවිල්ලා ඇඳ උඩ නිදාගත්තා. නමුත් ඔහු දැනගෙන හිටියේ නෑ තමන්ගේ කාමරයේ ඇඳ යට බෝම්බයක් තියෙනවා කියලා. ඉතින් ඒ තමයි ඔහුගේ ජීවිතයේ අවසාන නිින්ද බවට පත් වුණේ. ඊශ්‍රායලයේ මෙම සෑම ත්‍රස්තවාදියෙක්ම අවසන් කළා. මේ සෑම එකක්ම සුවිශේෂී වූ සැලැස්මකට අනුව තමයි සිදු වුණේ. හැබැයි මෙහෙම හැම එකක් ගැනම අපිට කියන්න පුළුවන්. නමුත් වීඩියෝව අනවශ්‍ය විදිහට දික් වෙන නිසා අපි මෙහෙම කියන්නම්. ඔවුන් තමන්ගේ ක්‍රීඩකීන් මරා දැමූ ත්‍රස්තවාදීන් මරා දැම්මා. වසර 20ක කාලයක් පුරාවට ගෙන ගිය මෙම මෙහෙයුමේ නම තමයි ඔපරේෂන් රොත් ඔෆ් ගොඩ් කියලා කියන්නේ. එහෙම නැත්නම් දෙවියන්ගේ කෝපය කියලා තමයි මේ හඳුන්වන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඇති ඊශ්‍රායෙල් දෙවියන් කියන්නේ පලිගන්න జాතියක් කියලා. නමුත් ඇත්තටම එහෙම නෑ. ඔවුන්ගේ අරමුණ උනේ පලිගැනීම නෙවෙයි. ඔවුන්ගේ අරමුණ තමයි තමන්ට පහර දුන්නොත් මොකද වෙන්නේ කියලා ත්‍රස්තවාදීන්ට පණිවිඩයක් දෙන එක. ඒ වගේම ඊශ්‍රායලයේ කියන්නේ තමන්ගේ සතුරාට කුඩා හෝ අවස්ථාවක් ලබා නොදෙන ජාතියක්.
වරක් ඊශ්‍රායෙලවරු මොනතරම් බලවත්ද කියනවා නම් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥවරයාව ඉරානයට අඩියක්වත් යන්නේ නැතුව හමුදා ආරක්ෂාව මැද්දේ ඉන්නකොට මරලා දමන්න ඊශ්‍රායෙලය සමත් වුණා. ඒ වගේම ඉරානයේ න්‍යෂ්ටික බලාගාරය ඉරානයේ තුලම පුපුරවා දාන්නත් ඊශ්‍රායෙලය සමත් වුණා. පසු කාලයක ඉරාකයේ පාලකයා වූ සදාම් හුසේන්ට න්‍යෂ්ටික බලාගාරයක් ඉරාකයට ලබා ගන්න උත්සාහ කළා. නමුත් ඊශ්‍රායෙල් ගුවන් හමුදාව මුස්ලිම් රටවල් කිහිපයක්ම හොරෙන් පසු කරගෙන ගිහින් පහර දුන්නා. ඒ අවස්ථාවේදී බැග්ඩාඩ් නුවර තිබුණ නිව්ක්ලියර් රියැක්ටර් එක පුපුරලා ගියා. සදාම් හුසේන්ගේ න්‍යෂ්ටික හීනේ එතනින්ම අවසන් වුණා. ඒ වගේම ඊශ්‍රායලයේ විසින් නිර්මාණය කරපු සටන් කලාවක් පවා පවතිනවා. මේ සටන් කලාවේ නම තමයි රිව්මාගා කියන්නේ. මෙහි තිබෙන විශේෂත්වය තමයි මෙය අනිත් සටන් කලාවලට වඩා සාපේක්ෂව ඉගෙනීමට ඉතාමත් පහසු එකක්. නමුත් පහරවල් නම් ඉතාම සරලයි. සටන් විශ්ලේෂකයන් පවසන විදිහට ප්‍රායෝගික සටන් කලාවන් අතර රිව්මාගා වලට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. එක් අවස්ථාවකදී නාසි කඳවුරු වල සිර වෙලා සිටපු ජුදෙව් ගණිතඥයෙ තමන්ගේ දුක අමතක වෙන්න කියලා ගණිත ගැටලු ගැන හිත හිත ඉඳලා අලුත් ගණිතමය සොයා ගැනීමක් සිද්ධ කළා. ඒ වගේම ඊශ්‍රායෙල් හමුදාවේ ඉදිරිපෙළ සටන් කරන බොහෝමයක් හමුදා නිලධාරීන්ට උපාධි පවා තිබෙනවා. සරලවම කියනවා නම් සතුරු රටවල් වල හමුදා නායකින්ට තියෙනවට වඩා උසස් උගත්කමක් ඊශ්‍රායෙල් ඉදිරිපෙළ සටන් වදින හමුදා නිලධාරීන්ට තිබෙනවා. ඉතින් ඒ නිසාම ඔවුන් යුද්ධයක් ජයග්‍රහණය නොකර ඉඳීද. කෙසේ හෝ අපි ඊශ්‍රායෙලයේ දක්ෂතාවය අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඕනතරම් පාඩම් ඉගෙන ගන්න අපට පුළුවන්. නමුත් කිසිම විටකත් අපි යුද්ධය හොඳයි කියලා කියන්නේ නැහැ. සමහර විට ඊශ්‍රායෙලයේ වෙන කරන්න දෙයක් නැති නිසා යුද්ධ කරනවා වෙන්නත් පුළුවන්. මොකද ත්‍රස්තවාදීන්ට කුඩා හෝ අවස්ථාවක් ලබා දුන්නොත් ඊළඟට ඔවුන් පැමිණෙන්නේ Tamanගේ කරේ නගින්නයි. ඊශ්‍රායෙලයේ පැලස්තීනයට එල්ල කරන ප්‍රහාර ගැන අපි හොඳ කියන්නේත් නැහැ. ඒ වගේම තමයි නරකක් කියන්නේත් නැහැ. අපි මේ කාරණාව දිහා බලන්න ඕන ඉතා මධ්‍යස්ථව ඉඳලයි. අවශ්‍ය නම් ඊශ්‍රායෙලයේ ඉතා නරකයි කියලා කියන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. නමුත් ගැටලුව තියෙන්නේ ඊශ්‍රායෙලයේ වෙනුවෙන් ඊශ්‍රායෙලයේ පෙනී සිටින්නේ නැත්නම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටින්නද කියා කියන කාරණේයි. ඒ වගේම ඊශ්‍රායෙලයේ පහර දීම් හොඳයි කියලා කියන්නත් අපිට බෑ. ඒකට හේතුව තමයි මෙන්න මේ සිදුවීම්. බලන්නකෝ මේ රූප රාමු දිහා. ඊශ්‍රායෙල් රොකට් ප්‍රහාරයක් නිසා මේ පලස්තීන දරුවාගේ තාත්තා මරණයට පත් වෙලා නෑදෑයන් හිතමිතුරන් දරුවාගේ පියාගේ මිනිය උස්සාගෙන යනවා. ඉතින් ඔහු හඬන හැටි බලන්න ඔයාලටම බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම දැන් පෙන්වන වීඩියෝ බලන්න. ඊශ්‍රායෙල් හමුදාව ඉදිරියේ හඬා වැටුණ මෙම දරුවන්ගේ මව්පියන්ගේ වියෝව දරා ගැනීමට නොහැකිවයි සිටින්නේ මේ කුඩා දරුවා. මෙතන අසරණ වෙලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. 6-4 නොතේරෙන පුංචි දරුවන්. අපි මේ දැන් පෙන්වන වීඩියෝ බලන්න. දරුවන් කීප දෙනෙක් එක්ව වීඩියෝ එකක් කරගෙන යනවා. පේන විදිහට කෑම හදන වීඩියෝ එකක්. සමහර විට ඔවුන් මේක YouTube එකට එකතු කරන්න තමයි ඉන්නේ ඇත්තේ. බලන්න. එතකොට මවුන්ට මිසයිල් ප්‍රහාර වගේක් එල්ල වෙනවා. මීට අමතරව මේ පළාතේ දරුවන් කෙලින්ම ගිහින් ඊශ්‍රායෙල් හමුදාවට අභියෝග කරනවා. මෙහිදී ඊශ්‍රායෙල් ජාතික හමුදා නිලධාරීන්ට ප්‍රශංසා කරන්න සිදු වෙනවා. ඔවුන් මේවා ගණන් ගන්නේ නැතුව තමන්ගේ වගකීම පමණක් ඉටු කරන නිසා. කොහොම වුණත් මේ සදීම් බලලා අපි යුද්ධයකට කැමති කියලා කියන්නේ නැහැ. අපි තුවක්කුවක්වත් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ කියන ක්ෂණික තීරණය ගැනීමෙන් වළකින්න ඕන. ඒකට නිදසුණක් අපට අපගේ ඉතිහාසය තුලින්ම පෙන්වා දෙන්න පුළුවන්. අපේ රට මෙතරම් දුප්පත් වීමට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි LTT ත්‍රස්තවාදය. නමුත් ඔබ දන්නවා අපි කොටි ත්‍රස්තවාදීන්ව 1987 දීම විනාශ කරන්න තිබුණ බව. නමුත් ඉන්දියාව පැවසුවා අපි ප්‍රභාකරන්ට ප්‍රහාර එල්ල කරොත් ඉන්දියාව අපිව යටත් කරගන්නවා කියලා. ඒ වගේම අපේ හමුදාව ගණන් ගන්නේවත් නැතුව ත්‍රස්තවාදීන්ට ආහාර ඇතුළු අනෙකුත් උපකාර ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ප්‍රභාකරන්ට ආරක්ෂාවත් සැපයුවා. නමුත් එදා අපිට ඉන්දියාවට විරුද්ධ විය හැකි යුද්ධ බලයක් තිබුණා නම් යුද්ධයේ මෙතරම් දුර දිග යදී යන්නේ නැහැ. ඉතින් ඒ නිසාම රටේ සංවර්ධනයේ දශක ගණනාවක්ම පිටිපස්සට විසි වෙලා ගියා. කොහොම වුණත් රට යුදමේ වශයෙන් බලවත් රටක් නොවීම අවශ්‍යතාවය ඔයාලට තේරුනේ නැත්නම් ඔයාලා ලංකාවේ පුද්ගලයෙක් වෙන්න නම් බෑ. ඉතින් මොකද ඔබ හිතන්නේ මෙම කාරණාව පිළිබඳ? ඔබගේ මතය පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙම වීඩියෝ අපගේ අනිකුත් වීඩියෝ වලට සාපේක්ෂව ටිකක් වෙනස් එකක් වුණා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න.
නැවතත් මේ වගේම විශේෂ වීඩියෝකින් හමුවනතුරු ඔබට සුබ දවසක්. අපි ජයමිනී EDU.